මනුෂ්‍යයා කියන අදහස වචනය අපි ගත්තොත් අදහස මූලික කරගෙන මෙහි තියෙන පරමාර්ථ සහ ප්‍රඥප්ති අපි කොහොමද අපේ සමින්වහන්ස වෙන් කරලා පැහැදිලි කරගන්නේ එතකොට මේ මනුෂ්‍යයා කියන එක ඊටාම් වැදගත් අපි දැන් කිව්වා පරමාර්ථ ප්‍රඥප්ති අපි සාමාන්‍ය පුටුවක් අනුසාරයෙන් තේරුම් ගත්තේ නේද අපිට ඇත්තටම අපේ ජීවිතය ගැන කතා කරනකොට මනුෂ්‍යයා නැත්නම් අපි සම්බන්ධයෙන් කොහොමද මේක තේරුම් ගන්න කියන එක ඊටාම් වැදගත් විශේෂයෙන්ම විදර්ශනාවට පදනම වැටෙන්නේ මේ දැනුම මත මේ අවබෝධය මත එතකොට මනුෂ්‍යයා කියන අදහස ගමුකෝ දැන් අපි තම තමන් ගැන හිතා ගන්න දැන් මනුෂ්‍යයා කිව්වම නැත්තම් තමන් කියලා කිව්වම මෙතන මොකද්ද ප්‍රධාන වශයෙන් තියෙන රූපකයක් පේන්න තියෙනව නේද රූපකයක් පේන්නට තියෙනවා ඒ වගේ මේ රූපකය ඇතුලේ නැත්තම් රූපකය ඇසුරු කරගෙන අපි හිතනවා පතනවා නේද කටයුතු කරනවනේ එතකොට අපේ සිතිවිලි කොටසක් තියෙනවා රූපකය කියලා එකක් තියෙනවා ඒ නිසා කෙලින්ම අපි කඩා ගන්න මෙතන කොටස් දෙකක් තියෙනවා මනුෂ්‍යයා කියලා කොට ඕන සත්වයෙක් ගැන කියලා කෙනෙක්ට මෙතනදී එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි අපේ විද්‍යාවෙන් ඉගෙනගත්ත පින්වතුන්ට මේ සිත කියන එක මුලේම ක්‍රියාකාරීත්වයක් නෙවෙයිද කියලා ගැටලුවක් එන්නට පුළුවන්. සිත කියන එක මුලේම ක්‍රියාකාරීත්වයක් නෙවෙයිද කියලා. ඒක ගැනත් අපි විශේෂයෙන් පොඩි හැඳින්වීමක් කරන්නට ඕනේ. දැන් මොළය සම්බන්ධයෙන් ලොකු අධ්‍යයන බටහිර විද්‍යාවෙන් සිද්ධ වෙමින් පවතිනවා. එතනදී තාම බටහිර විද්‍යාඥයන් නැත්නම් බටහිර දාර්ශනිකයන්ට පවා මේ තරම් මොළය ගැන අධ්‍යයනය කරපු අයට පවා තාම විසඳගන්න බැරි ප්‍රශ්න කීපයක් තියෙනවා මොළයම නම් සිත. මොළයේ ක්‍රියාකාරීත්වයමයි මේ සිත නැත්නම් අරමුණු මේ දැනගැනීම කියන එක කියලා කවුරු හරි තර්ක කරොත් ප්‍රකාශ කරොත් විසඳගන්නට අමාරු ප්‍රශ්න ටිකක් තියෙනවා. මම ඒක කෙටියෙන් කීපයක් පැහැදිලි කරලම යන්නම්. මොකද නැත්නම් මේ ගැටලුව හැමදාටම ඉතිරි වෙන නිසා. ඒකින් කියන්නේ මම මේ මතේ අදහස බින්දා කියන එකවත් වැරදි කීපයක් නෙවෙයි. මේ වගේ ගැටලු ටිකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට අපි කිව්වොත් එහෙම මොළයම නම් මේ ක්‍රියාකාරීත්වය මොළයේ ක්‍රියාකාරීත්වය කියන්නේ රසායනික ක්‍රියාකාරීත්වයක් නෙවෙයි. එතන තියෙන්නේ රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වයක්. න්‍යූරෝන ආදී ක්‍රියාත්මක වෙන්නේ යම් ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය මූලද්‍රව්‍ය ටිකක් ක්‍රියාත්මක වෙලා. එතකොට මේ මොළය කියලා කියන්නේ අපි කියන ඉංග්‍රීසියෙන් enclosed system. Enclosed system කියලා කියන්නේ එක වැහිච්ච පද්ධතියක්. ආහාර ගැනීම නිසා යම් යම් දේවල් එකතු වෙන බව ඇත්ත. නමුත් ඒක සාමාන්‍යයෙන් වැහිච්ච පද්ධතියක්. වැහිච්ච පද්ධතියක තියෙන ද්‍රව්‍යවල නියත භාවයක් තියෙනවනේ. මේ ප්‍රමාණය යම් නියත භාවයක් තියෙනවා. එතකොට තියෙන රසායනික ද්‍රව්‍ය ටික අපිට නිර්ණය කරන්නට පුළුවන් මෙච්චර රසායනික ද්‍රව්‍ය ටිකක් තමයි මොලේ තියෙන්නේ කියලා. සහ ඒ රසායනික ද්‍රව්‍යවල එකිනෙක ක්‍රියාකාරීත්වය නිසා තමයි න්‍යූරෝන වැඩ කරන්නේ. එතකොට මොලේමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ කියලා ගත්තොත් මොකක්ද දනවා දෙන ගැටලුව? මේ පද්ධතිය ඔන්නවන් ඉතාලම දියුණු තාක්ෂණයකින් තිබුණොත් අපිට දියුණු තාක්ෂණයක් තිබුණා මීට වඩා අපිට පුළුවන් වෙනවා මොලේ තියෙන රසායනික ක්‍රියාවලිය රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සහ ඒවා තියෙන මට්ටම් කලින්ම නිර්ණය කරන්න පුළුවන් දැන් මේ වෙලාවේ මොලේ තියෙන රසායනික මට්ටම මෙහිමයි කියලා නිර්ණය කරමු. එතකොට අපිට යම් අරමුණක් මුණ ගැහුණු වෙලාවට යම් සිද්ධියකට මුහුණ පාන්න වෙච්ච වෙලාවක పూర్ව නිගමනයකට පැමිණෙන්නට පුළුවන්. పూర్ව නිගමනයකට පැමිණෙන්න පුළුවන් මෙහෙම රසායනික මට්ටමක් තියෙන්නේ. ඒ නිසා මේ වගේ අරමුණක් ආවොත් ඔහු මෙසේයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද රසායනික ක්‍රියාවලියක් නැති. දැන් අපි දන්නවා යම් කිසි රසායනික ද්‍රව්‍ය දෙකක් මිශ්‍ර කරලා විද්‍යාගාරයේදී ගිනි ගන්නවා කියලා අපි කලින්ම දන්නවනේ නේ. ඒක අපිට කලින්ම කියත හැකිනේ මෙච්චර ප්‍රමාණයක් අපි විද්‍යාවේ ඉගෙන ගත්ත මෙච්චර ප්‍රමාණයක් දාලා මෙච්චර රසායන ද්‍රව්‍යයක් මිශ්‍ර කරොත් මෙච්චර ස්ඵටික ප්‍රමාණයක් අපිට හදා ගන්න පුළුවන් කියලා කලින්ම කියනවා අපි විද්‍යාවේ නේද? ඒක නිවැරදිනේ. ඒක නිර්ණය කරන්නට පුළුවන්. එතකොට බැරි වෙලා හරි මොළයම නම් මේ සියලු සිතිවිලි ආදිය මොළේ රසායනික ක්‍රියාවලියක් නම් අපිට කලින්ම කියන්න පුළුවන් වෙනවා මේ දැන් මොළේ තියෙන මට්ටමේ අණුව දැන් තියෙන රසායනික මට්ටම අණුව මිනිස්සයා ඊළඟට මොකද්ද කරන්න කියලා. පුළුවන් නේද? එහෙම වුණොත් කියන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මිනිස්සයාගේ අපි ක්‍රියාත්මක වෙලා තියෙන අර කියන්නේ ඉංග්‍රීසියෙන් කියන ෆ්‍රී විල් එක නැති වෙනවා. අපි හිතලා ක්‍රියාත්මක වෙනවා නෙවෙයි. රසායනික ක්‍රියාවලියක් නිසා මේ සිද්ධ වෙන්නේ. එතකොට එන ගැටලුව මොකක්ද දන්නවද? ලොකුම ගැටලුව ඒ දාර්ශනිකයන්ට තියෙන ගැටලුව තමයි මිනිස්සෙක්ට දඬුවම් කරන්න බෑ වරදකට. ඒ ක්‍රමයෙන් ගියොත් එහෙම අපිට කියන්න වෙනවා මිනිහෙක් මරලා නැහැ කවුරු. එයාගේ මිනි මරු වගේ මොලේ තිබිච්ච රසායනික මට්ටම අණුව මිනිහෙක් මරණ මට්ටමට රසායනික ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඒ නිසා මිනිහා මැරුවා මිසක් අර පුද්ගලයාට දඬුවම් දෙන්නට සුදුසු නැහැ. පැහැදිලිද කතාව? එහෙමයි ස්වාමිනහන්ස පැහැදිලි. හරිනේ ඔය ගැටලුව බටහිර විද්‍යාඥයන්ට තියෙන එකක් සමහරු කියනවා මේක කවදාවත් විසඳගන්නට බැරි ප්‍රශ්නයක්. ඒ නිසා ඕන් පවා දැන් කියන අදහසක් තමයි සමහර අය හැමෝම නෙවෙයි සමහර අය කියනවා ෆ්‍රී විල් එක කියලා එකක් නැහැ ඒක බොරුවක් කියලා. සමහර විද්‍යාඥයෝ කියනවා නැහැ එහෙම දෙයක් තියෙනවා.
ඒ නිසා මේ මොළයට අමතරව මොළය නිසා නිර්මාණය වෙච්ච කොන්ෂස්නස් කියලා එකක් ගැන උන් කතා කරනවා. ඒ කියන්නේ ඉමර්ජන්ස් කියලා. අලුතෙන්ම කතා කරන විද්‍යාත්මක පදන තමයි ඉමර්ජන්ස්. ඒක පදනම් කරගෙන අලුත්ම විඥානයේ නැමැති නැත්නම් කොන්ෂස්නස් කියලා ගතියක් ඇති වෙලා තියෙනවා. දැන් පෙරදික පැත්තට ආව බෞද්ධ දර්ශනයේ හැටියට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට නාමය එකක් රූපය එකක්. නාමය රූපෙන් අන්නේ වෙච්ච දෙයක්. හැබැයි රූපය මත යැපෙන දෙයක්. රූපේ මත යැපෙන දෙයක්. ඒ නිසා අර මිනිස්සයා කියලා කියනකොට රූප කායත අමතර සිතවිලි ගොඩක් තියෙනවා කියලා කිව්වනේ. මම අර විස්තරය ගත්තේ සමහර කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මොළය නෙවෙයිද මේ සිතවිලි සම්පූර්ණයෙන් කියලා. ඒ නිසා ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්නට ඕනේ මෙතන නාමය සහ රූපය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකටම තමයි අපි මිනිස්සයා කියලා කියන්නේ. ඊළඟට මම විස්තර කරලා දෙන්නම් කොහොමද මේ දෙක අපි පරමාර්ථ වශයෙන් තේරුම් ගන්න කියලා. හොඳමයි අපේ ස්වාමීන් වහන්ස, ඒ කාරණය අපිට යම් තරමකට පැහැදිලි වුණා. අපේ ශ්‍රාවකීන්ටත් යම් තරමකට පැහැදිලි වෙන්නට ඇති. ඒ කියන්නේ දැන් මේ මොහොතේ පවතින ඒ වගේම අපේ ඇහැට පේන මේ ශරීරය සහ විද්‍යාත්මකව තහවුරු කරගන්න යම් යම් කාරණා ඔස්සේ මේ මොළයේ නියුරෝන එයාදී කොටස් ඔස්සේ ජීව විද්‍යාත්මක සංකලනයක් එකිනෙක අතර සිද්ධවන්නා වූ ප්‍රතික්‍රියා ඔස්සේ අපි කටයුතු කරනවා කියන කාරණය මත හිඳ අපි තීරණ ගත්තොත් ඉතාමත් ව්‍යාකූල තත්ත්වයක් සංකීර්ණ තත්ත්වයක් ඇතිවන බවත් ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සාරා සංකල්ප ලක්ෂ ගණනක් පෙරුම්දම් පුරලා මේ සිත සිතුවිලි කියන කාරණා අවබෝධ කරගෙන ලෝක සත්‍යයට ඒ දේවල් අවබෝධ කර දීම සඳහාගත් උත්සාහයත් ලෝක සත්‍යය ඒවා අවබෝධ කර ගැනීමත් රහත් මහරහත් ආදී තත්ත්වයන්ටපත් වෙලා මේ දේවල් සිද්ධ වුණු බවටත් මේ ලෝකේ තියෙනවා තොරතුරු. අපේ ස්වාමිනෝස් අපිට තවදුරටත් මේ කාරණය පැහැදිලි කරගන්නට පුළුවන් නම් විශේෂයෙන්ම මේ පරමාර්ථ ධර්මයක සත්‍යය කියන කාරණේ මූලික කරගෙන අපිට මේ කාරණය තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. හොඳයි. තෙරුවන් සරණයි. දැන් අපි පැහැදිලි කරගත්ත සිත කියන එක මුලයේම නොවෙන්නට හේතු සාධක. ඒකෙන් මම කියන්නේ බටහිර දර්ශනේ වැරදි කියන එකවත් එක ප්‍රතික්ෂේප කරවත් නෙවෙයි. ඔවුන්ට පවා මේ ගැටලුව තියෙනවා. ඉතින් බුදුදහමේ හැටියට සිත කියලා වෙනම ධර්මයක් තියෙනවා. මේක රූපේ මත පදනම් වෙන දෙයක්. දැන් අපි දවු මිනිස්සයා කියන අදහස මිනිස්සයා කියන එක ප්‍රඥප්තියක් කියලා අපි සාමාන්‍යයෙන් ධර්මයේ කියනවා. එහෙනම් මොකද මේ මිනිස්සයා කියන ප්‍රඥප්තියක් කියන්නේ? මොකද සත්‍යය සිතට තියෙනවා. එතකොට අපි බලමු කියලා මෙතන තියෙන සිතක්. මම හෝ සත්වයා හෝ පුද්ගලයා හෝ මනුෂ්‍යයා හෝ කියන්නේ සුදුසුද කියලා බලන්න. දැන් අපි කෙස් වලට මම කිව්වොත් අපි දන කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ආදී කොටස් 22ක් තියෙනවා. මේකෙන් කෙස් වලට මම කිව්වොත් කොණ්ඩේ කපනකොට මම කැපිලා වැටෙන්නට ඕනේ. රැවුලට මම කිව්වොත් රැවුල කපනකොට මම කැපෙන්නට ඕනේ. නියපොතු වලට මම කිව්වොත් නියපොතු කපනකොට මම කැපෙන්නට ඕනේ. ඒ නිසා බලන්න මේ කොටස් 32කින් කවර කොටසටද වෙන වෙනම මම කියන්න පුළුවන්. කවර කොටසටවත් බෑනේ. එහෙමනම් මේ එක එක කොටසක් මම නෙවෙයි නම් පුද්ගලයෙක් නෙවෙයි නම් මේ කොටස් ටික එකතු කරා කියලත් මම පුද්ගලයෙක් වෙනවද? වෙන්න බෑ. හරියට ලීටික පුටුව නෙවෙයි නේද? ලීටික බැඳලා තිබ්බත් පුටුව වෙන්නේ. ඒ නිසා මේ කොටස් 32 නිකන් ගොඩ ගහලා තිබ්බට මනුස්සයෙක් කියන්නේ නෑ. මේ කොටස් ගොඩක්. එහෙමනම් මේ ශරීර සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයක් මම නොවිච්ච ශරීර කොටස් ගොඩ එකතු වෙලා මම කියලා කෙනෙක් නිර්මාණය වෙලා නැහැ. මේ ශරීරය යනුම මේ ශරීර කොටස් එක්තරා ආකාරයකට පිහිටියාම අපිට එන අදහසක් විතරයි. ඔළුව යටින් ඇවිල්ලා, කකුල් දෙක උඩට ඇවිල්ලා, අත් දෙක මැදට ඇවිල්ලා, බඩයි පපුවයි මාරු වෙලා තිබුණොත් අපි ඒක මනුස්ස රූපයක් කියන්නේ. ඒක මොකද විකෘතියක්. ඒ වගේ තමයි මේ ශරීර කොටස් ටික අවකාශයේ යම් ක්‍රමයකට සකස් වෙලා තියෙනකොට ඒ පවතින ආකාරය දිහා බලලා අපි හිතෙන් ඇති කරගන්න අදහසක් තමයි සත්‍යය, පුද්ගලයා, මිනිසයා මම කියලා කියන්නේ. ඒ නිසා ශරීරයේ anu එක දෙයක් නෙවෙයි කොටස් ගොඩක එකතුවක්. මේ එක එක කොටසකුත් නැවත නැවත කුඩා අංශු වලට කඩාගෙන ගියාම අර කියපු රූප කලාපයට එනවා. අපි ඒක විස්තර කරා ඉස්සලා උත්තරේ ප්‍රශ්නේදී. ඒ රූප කලාපයක් ගත්තම බෙදියේ තවදුරටත් භෞතික බෙදිය නැති අංශුව ඒකේ තද ගතිය, පුම්බවන ගතිය, සීත උෂ්ණ ගතිය, ඊට පස්සේ අල්ල ගන්න ගතිය, අංශු අංශු බඳවන ගතිය, මේ ගති ටිකක් තියෙනවා. ඒ ගති ටික හැර අංශුවක් කියලාවත්
පිස්මන් කියන අවධියක් නෙමෙයි. මේ පදගති ආදී සතර මහා ධාතුව ප්‍රධාන කරගත්ත වර්ණ ගන්ධ රස ඕජා ආදී ස්වභාව ටික අවකාශයේ යම් ප්‍රමේයකට පවතිනවා නම් එතනට තමයි අපි ශරීරය කියලා කියන්නේ. එහෙම නැත්නම් ශරීරය කියලා දෙයක් නැහැ. මනුෂ්‍යයා කියලා තිනෙත් නැහැ. ඒ තියෙන සතර මහා ධාතුල එකතුව. මේ තමයි රූපකය සම්බන්ධයෙන් අපි පරමාර්ථය තේරුම් ගන්න විදිය. නාමය බලන්නකෝ. සිත බලන්නකෝ. අපේ සවිඥානක භූමිය ගත්තොත් ඒ කියන්නේ අපි සවිඥානක කොටස ගත්තොත් අපි අරමුණු දැනගන්නවා. අරමුණු වලට ඇලෙනවා. අරමුණු වලට ගැටෙනවා. අපි නානා ක්‍රියාකාරකම් සිද්ධ කරනවා. මේක බලන් යනකොට අපිට තේරෙනවා එකම හිතකින් මේ කටයුතු සිද්ධ කරලා නෙවෙයි. අපි හොඳට නිරීක්ෂණය කරනකොට අපිට පේනවා අපේ හිත ගැන ඒ වෙලාවේ පහළ වෙන සිත් සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙනවා. දැන් හිතන්න එනේ සිත් પરම්පරාවක් සිතක් සහ චෛතසිකත් එකට පහළ වෙනවා. ඒ කියන්නේ හැඟීම් ටිකුත් පහළ වෙනවා. ලෝභ ද්වේෂ ආදී. සිත කියලා කියන්නේ අරමුණු දැන ගැනීම. ඒක අපි ඉස්සරහට විස්තර කරගමු දීර්ඝව. එතකොට මේ චිත්තචෛතසික ධර්මයෝ පහළ වෙනවා කොටස් කොටස් වශයෙන්. පිඩු පිඩු වශයෙන්. ඒ චිත්තචෛතසික ධර්ම පුඤ්ජයකට සමූහයකට කියනවා චිත්තුප්පාදයක් කියලා. චිත්තුප්පාදයක් කියන්නේ චිත්තචෛතසික ධර්ම සමූහයකට නමක්. එක චිත්තුප්පාදයක් පහළ නිරුද්ධ වෙලා තව චිත්තුප්පාදයක් හටගෙන නිරුද්ධ වෙනවා. තව එකක් හටගෙන නිරුද්ධ වෙනවා. මේක පරම්පරා වශයෙන් පවතින්නේ. ඒ නානා චිත්තුප්පාද වලින් නානා අරමුණු ගන්නවා. මේක තමයි සාමාන්‍යයෙන් සිත කියලා කියන්නේ. දැන් බලන්න මේ එක සිතකට මම කියලා කියන්න පුළුවන්. දැන් මම කියලා අපි සිතන් ඉන්නවනේ කෙනෙක්. මම කියලා පුද්ගලෙක් ඉන්නවා. මේ අවුරුදු ගානම ජීවත් වෙච්ච කෙනෙක්. මේ මම කියන එක මේ එක හිතකට ආරෝඪ කරන්න පුළුවන්ද බලන්න. කේන්ති ගත්ත අවස්ථාවක ඒ හිතට මම කිව්වොත් මම කියන්නේ මහත් දරුණු කෙනෙක් වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්ස. සතුටින් ඉන්න වෙලාවක ඒ හිතට මම කිව්වොත් මම හරිම සතුටින් ඉන්න කෙනෙක් වෙනවා. කම්මැලි වෙලාවක තීන මිද්දේ තියෙන හිතට මම කිව්වොත් මම හරි කම්මැලි කෙනෙක් වෙනවා. සැක කරන වෙලාවට හිතට මම කිව්වොත් මම සැකකාරයෙක් වෙනවා. සැක කරන කෙනෙක් වෙනවා. නුවණ පහළ වෙච්ච වෙලාවකට මම කිව්වොත් මහා ඥානවන්තෙක් වෙනවා. හැබැයි අපි මම කියන්නේ එහෙම එක දෙයකට ලඟු වෙච්ච කෙනෙක් නෙවෙයි. අපි කොහොමද මම කියලා කියන්නේ? විිටක කේන්ති ගන්න, විිටක සතුටු වෙන, විිටක ඥානවන්තව කටයුතු කරන, විිටක කම්මැලි බව එන, විිටක සැක කරන, විිටක වීරියවන්ත වෙන නේද? මේ ඔක්කොම ගතිගුණ වලින් සමන්විත පුද්ගලයෙක් නේද මම කියලා කියන්නේ. එතකොට එහෙමනම් මෙතන මම කියලා ඒක අපි කියලා තියෙන්නේ සිත් ගොඩකට නේද? එතකොට එක එක සිතකට මම කියන විවහාරයේ සුදුසු නැතිනම් සිත් ගොඩරත් එක සුදුසු නැහැ. ඒ නිසා මේ පුද්ගලයා යනු රූප ගති ස්වභාව ටිකක් සහ චිත්තචෛසික ධර්මවල එකතුවක්. මේක තමයි මිනිස්සු අපි පරමාර්ථ වශයෙන් තේරුම් ගන්න හැටි. මම ඊටත් වඩා පොඩ්ඩක් ගැඹුරට යනවා දැන්. මොකද තේරවාදී මූලික සිද්ධාන්ත ඉගෙන ගන්නකොට මේ දැන් කියන්නේ යන්නේ අතිශයින්ම වැදගත්. දැන් චිත්තචෛසික ධර්ම ටිකක් තියෙනවා රූප ටිකක් තියෙනවා. දැන් අපි පෘතුග්ජන මිනිස්සෙක් ගැන හිතන්නකෝ. මේ පෘතුග්ජන මිනිස්සයා දැන් හිතන්න අපි හැමෝම පින් කරනවා. හැබැයි අපි හැමෝම පින් කරාට අපි ළඟ නැද්ද නැවත අකුසලයට යන්න ඉඩ? තියෙනවා ස්වාමිනහස. අකුසලයට බර බව අපි ළඟ නැද්ද? අපි දානයක් දුන්නා කියලා, භාවනා කරා කියලා දවස් කීපයක් අපේ රාගයෙන් අපි සම්පූර්ණයෙන් මිදිලාද? නෑ නෑ. ඒ කරන වෙලාවේ කෙලස් නැහැ. බොහොම ප්‍රසන්නයි සිත පින්කමක් කරනකොට බොහොම සතුටින් කුසල හිතෙන් ශ්‍රද්ධාවෙන් ඉන්නේ. නමුත් අපි තුල තියෙනවා නැවත කෙලස් අපි වීරිය අතහැරපු ගමන්ම කෙලස් හටගන්න බවක් නේද? මේ කෙලස් වල හටගත හැකි බව එක විභවයක්. ඒකට ධර්මයේ කියන අනුශය කෙලෙසේ කියලා අහලා තිනේ. අනුශය කියලා නේ. ඒ වගේම අපි මෙහෙම ජීවත් වෙලා හිටියට දැන් හොඳට අපි ළඟ නැද්ද දුක් විපාක විඳින්නට හේතු වෙන කර්ම ශක්තිය සසර කරපු තියෙනවා. අපි කර්ම විපාක විඳින්නට බැඳිලා ඉන්නේ නේ. ඒ නිසා අපි තුල තියෙනවා මතු විපාක ලැබිය හැකි බවක්. මේ මතු කෙලෙස් ඉපදිය හැකි බව, විපාක විඳිය හැකි බව, විපාක ඉපදිය හැකි බව ඒක හුදු ප්‍රඥප්තියක් නෙවෙයි. ඒක පරමාර්ථ වශයෙන් විද්‍යමාන වෙන ස්වභාවයක් අපි තුල. මේවට අපි කියනවා මේ වගේ ගති ස්වභාව ප්‍රහාණය නොවිච්ච කෙලෙස් මතු විපාක ලබා දිය හැකි කර්ම ශක්තිය අපි කියනවා මේකට පරමාර්ථ ජාතික කියලා. හොඳට මතක තියාගන්න. චිත්ත චෛතසික රූප අපි ඉස්සෙල්ලා කතා කරේ පරමාර්ථ ධර්ම ගැන. මේ කතා කරන්නේ දැන් කුසලයක් කරනකොට අකුසල සිතක් ඉපදිලා නැහැ. නමුත් අකුසලයට විභවයක් තියෙනවා අපි ගාව. අපි සැප විපාක විඳිනකොට දුක් විපාක විඳින කර්ම මේ දුක් විපාක විඳින්නේ නැහැ. නමුත් දුක් විපාක විඳිය හැකි බවක් ඉදිරිය අපි ළඟ තියෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. මේවා අර චිත්තචෛසික ධර්ම වලට වඩා සියුම් ස්වභාව ටික. ඒවා එක්ක අපි බැඳිලා ඉන්නේ. මේක පරමාර්ථ ජාතික කියලා. ඊට පස්සේ තව ගති ස්වභාවයක් තියෙනවා. දැන් අපි පෘතුග්ජනය වශයෙන් මේ කටයුතු කරගෙන ඉන්නකොට බැරි වෙලා හරි දැන් මැරුණොත් මොකද වෙන්නේ? අපි අනිවාර්යෙන් උපදිනවා නේද?
එතකොට මම නිකන් වෙන ක්‍රමයකට කිව්වොත් මේකට උත්තරයක් දෙන්න බලන්න. අපි ඉදිරියේ පැමිණෙන්නට තියෙන දුකෙන් නිදහස් වෙච්ච අයද? නෑනේ. රහත් වෙනකන් අපි මතු උපදින්නට තියෙන දුකෙන් නිදහස් වෙලා තියෙන. නෑ. අපි මේ දුකට බැඳිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ නකසික සූත්‍ර ආදී දේශනා කරනවා. ඔබේ දුකෙන් මිදී නැත. උන්වහන්සේගේ අදහස තමයි මේ දුක තාම ඉපදිලා නැතත් ඔබේ දුකත් එක්ක සම්බන්ධයි. මේ දුක මෙතන මේ సంతාන ඉපදී හැකි බවක්, ජාති ජරා මරණයන් සිදුවිය හැකි බවක්, ස්කන්ධය පහළ විය හැකි බවක් මෙතන තියෙනවා. ඒ බවත් නොනින් තේරුම් ගත හැකි ස්වභාවයක්. ඒකත් එක්තරා පරමාර්ථ ස්වභාවයක් කියලා අපි හඳුන්වන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ චිත්තචෛසික ධර්මය කොහොමත් හැංගිලා තියෙනවා කියන එක නෙමෙයි අනාගත ධර්මය. අනාගතයේ දුක ඉපදී හැකි බව ගැන මම මේ කතා කරන්නේ. ඒකට කියනවා අනුප්පන්න ධර්ම කියලා. අනුප්පන්න ධර්ම. ඊට පස්සේ තව එකක් තියෙනවා මම කෙටියෙන්ම කියන්න. යම්කිසි කර්මයක් සිද්ධ කරලා කර්ම ශක්තිය රැස් වුණාට පස්සේ ඒ කර්මය නැත්නම් කර්ම ශක්තිය විපාක ලබා දෙන්නට අවකාශ ලැබනවා කියන එකක් තියෙනවා. ඒ අවකාශ ලැබුවම පහළ වෙන්න තියෙන විපාක චිත්තචෛසිකයන් අපි කියන උප්පාදී ධර්ම කියලා එක විශේෂ නමක්. ඒක මරණාසන්න ආදීදී විශේෂයෙන් ප්‍රකට වෙනවා. ඉතින් ওই විදිහට ගත්තම ඒක අපි පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. දැන් බලන්න මිනිස්සයා කියනකොට මම කරුණු හතරක් කිව්වා. රූප කොටසක් තියෙනවා. රූප පරමාර්ථයක්. බෙදන් ගියාම සතර මහා ධාතු ප්‍රධාන රූප ටිකක්. පැහැදිලිනේ? ඊට පස්සේ විඥානයේ පැත්තෙන් ගත්තම චිත්තචෛසික ධර්ම ටිකක්. පරම්පරා වශයෙන් එකිනෙක පිට පසුපසු පහළ වෙන ධර්ම සමූහයක් තියෙනවා කියලා කිව්වා නේද? ඊට පස්සේ අපි තුල අප්‍රහීනම කෙලෙසයක්. කෙලෙස් අප්‍රහීන බවක්. අප්‍රහීනව කෙලෙස් වල විභවයක් තියෙනවා සහ විපාක දිය හැකි කර්ම ශක්තියක් තියෙනවා. මේවට කියව පරමාර්ථ ජාතික කියලා. ඒ වාර චිත්තචෛසික වගේ පවතින ධර්ම නෙමෙයි චිත්තචෛසිකයන්ගේ නැත්තම් සමහර චෛසිකයන්ගේ අවස්ථාව කියලා කියන්නේ අපි. මිනිස්සේ අවස්ථාව. කර්ම සමංගි අවස්ථාව කියලා කියන්නේ. ඊට පස්සේ අපි කිව්වා ඉදිරියේ පහළ විය හැකි දුකත් එක්ක බැඳිච්ච බවක්. අනුප්පන්න දුක අනුප්පන්න ධර්ම. එතකොට මෙන්න අපි පෘතුග්ජන මිනිසයා කියලා අර්ථකථනය කරනකොට කොහොමද අපිට කියන්න වෙන්නේ? රූපකයක් තියෙන ඒ වලින් කටයුතු කරන ලෝභ ද්වේෂ මෝහ ආදීස සිතන ඒ වගේම නැවත නැවත අකුසල ධර්ම ඉපදී හැකි බවකින් යුක්ත මතු විපාක ලැබිය හැකි බවකින් යුක්ත මතු ඉපදී හැකි දුකෙන් නොමිදිච්ච මේ ධර්ම සමූහයට තමයි අපි පෘතුග්ජන පුද්ගලයා කියලා කියන්නේ. මේ ධර්ම සමූහය හැර පෘතුග්ජන පුද්ගලයා කියලා එක්කෙනෙක් නැහැ. පෘතුග්ජන පුද්ගලයා යනු ප්‍රඥප්තියක්. සත්‍ය වශයෙන්ම තියෙන්නේ රූප කොටසක්, නාම කොටසක්, අප්‍රහීන කෙලෙස් ගතියක්, කර්ම ශක්තියක් සහ මතු ස්කන්ධයන්ගේ ඉපදී හැකි බවක්. ඉපදී හැකි මතු ස්කන්ධ කියලා කිව්වොත් ඒකට එච්චර ගැටලුවක් නැහැ. එතකොට මේ විදිහට තමයි අපි දැන් අපිට ආරූඪ කරොත් අපි ළඟ රූපයක් තියෙනවා, මෙතන රූපයක් තියෙනවා, චිත්තචෛසිකය පහළ වෙනවා. කෙලෙස් හටගැති හැකි බවක් මෙතන තියෙනවා. මතු කර්ම විපාක විඳිය හැකි බවක්, මතු විපාක විඳිය හැකි බවක් තියෙනවා. මතු දුකට නැවත නැවත ඉපදිය හැකි බවකින් අපි යුක්තයි. මෙන්න මේ සමූහයට තමයි අපි පුද්ගලයා කියලා ආරෝපණය කරන්නේ. ඒ නිසා පුද්ගලයා යනු සත්‍යය යනු ප්‍රඥප්තියක් පවතින්නේ අර කියපු ධර්ම ස්වභාව ටික විතරයි. ඒ පවතින ධර්ම ස්වභාවය තවදුරටත් බෙදිය නොහැකි. ඒ නිසා ඒවා පරමාර්ථ ස්වභාවය. කොහොම තමයි අපි පුද්ගලයාව පරමාර්ථ වශයෙන් තේරුම් ගන්නේ? මොහොමත පින් අපේ ස්වාමීන් වහන්ස, ඉතවත් මැනවින් පෙර නොයසූ පරිදි මේ ධර්මය ඔබ වහන්සේ මේ මොහොතේදී අපිට විවරණය කළා. මේ ධම්ම සාකච්ඡා ඇසුරෙන් අපි මේ ආකාරයට පැහැදිලි කිරීමක් පෙර ඇසුවේ නැහැ. මොහොමත පින්